නමස්කාරවේවා බුදුරුව නැට සැමදා බුදුහිමි, සරනයමි, නමස්කාරවේවා දම්රුවනෙටෙ සැමදාසද හාම්, සරණයමි නමස්කාරවේවා සංගරුවනෙටෙ සැමදාම හාසංග, සරණයමි නමස්කාරවේවා තුහුරුවනෙටෙ සැමදාතිසාරන සරණ යමි සාදුු සාදුු සාදු අප ගේී ගුරුදවෝතම කල්්‍යයානුමිත්‍ර ගෞරුණී පින් අත්ලකු සාමින් වහන්සේට අප ගේී නමස්කාරී වීවා සාදු 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 ගරුතර මහාසංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනී කලාන්තුරකින් ලෝකයේට පහල වන ඒ අසිරිමත් ශාස්රෘන් වහන්සේ වන අපගේ ශාස්සුරු භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයේ පරිපූර්ණ වහසිෙන් අවබෝධකට වදාලා ඒ අපගේ ශාසුරුන් වහන්සේ මේ ලෝකයේ යම් පරියායකින් දුට්ටවා පරියායේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්්‍යයාට මහාකරුණාවෙන් දේශනාකට වදාල සාමාන්‍යය ලෝකයේ සත්ත්වයා ලෝකහි දෙස බලන්නේ සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් මේ ලෝකීන් නිට්ති සඥාවක් තුළ නි්ති සුරූපයෙන් තමයි මේ ලෝකයේ තුළ සත්ත්‍යයා බලාපොරොත් බලන්න ලැස්ට වෙලායින්නේ. ඉතිර බුදුරජාණන් වහන්සේ සීල්ු ලෝක ධර්මයන් පරිපූර්ණවසිං අවබෝධ කළ මනුස්ලෝකයේ සියල්ලු ස්ුභාවයන්. දිවිල් ලෝකයේ සියලු ස්වභාවයක්, බ්‍රහ්මලෝකයේ සියලු සස්වභාවයක්. නිරේ තිරිසන් ලෝකයේ ප්‍රේතුලෝකයාදී සියලු ලෝක ධර්මයන් පරිපූර්ණවසිං අවබෝධකට වදාලා. ව වහන්සේ දේශනා කළා ඒ අවබෝධය මත පිහිටි බුදුරජාණන් වහන්සේ වදාලා. සධහෝකස්ස භික්කවේ ලෝකස්ස සමහරකස්ස, සබ්‍රහ්මකස්ස, සසමනක් බ්‍රාක්්මණයා පජාය සදියව මනුස්සාය. මානෙනිි දෙවියන් සහිතව මරුන් සහිතූ බඹුණු සහිතූ, ශ්‍රමණක් බ්‍රාක්්මණයන් සහිත දෙවමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ, දෙෙට්ටන්සුත මුතං විඤ්ඥාතම් පත්තම් පරියේසිතං අනවිචරිත මනසා. සියලු දෙවුරු, බ්්‍රක්්මෝ, නාගියු, ගාන්ධරය, ගුරුල්ලො එළඟට නිරිසත්තු, ප්‍රේතයව, තිරිස සත්තු මිනිස්සු ඒ සියලු ලෝසතුන් දක්නාලද යමක් ඇද්ද. ඒ සියල්ල බුදුරජාණන් සයවබෝධ කළා. අසනාලා දෙයමක් ඇද්ද. ඒ සියල් අවබෝධ කළා. ආග්‍රාණයකල් රසවින්ද පාසලැබුව සිටින් දැනගත් පරේෂණය කළ සොයාගත් ලබාගත් නොහණින් විමසූ සියල්ල උනාා සියවබෝධ කළ බුදුරජාණන් වන්සේ මෙහමත් වදාලා. ලෝකෝ භික්කවේ තතාගතයේ න අබිසම් බුද්ධෝ. ලෝකස්මා තතාගතව විසං එුත්තු.වාන්නේ තතාගතයන් වහන්සේ ලෝකයේ පරිපූර්ණ වසියෙන් අවබෝධ කළ මෙන්න මේකයි ලෝකයේ කියලකෙරන්නේ. මේ ලෝකයේ ස්වභාවේ මේකයි. ඒ සියලු ලෝකෙන් බුදුරජාණන් වහන්ේ නිදහස්සලා ගියා. දිවිලෝක වේවා බ්‍රහ්මලෝක වේවා, වෙනයමසක්වලක වේවා යම් දිිරයක් වේවා, තිරිසල් ලෝකයක් වේවා ප්‍රතලෝකයක් වේවා මනුස්ස ලෝකයක් වේවා. සියලු ෝකයේ සියලු ස්වභාවේ පරිපූර්ණ වසයෙන් දැකයි දතයුතු ස්වභාවයේම භාගත වන්සේ අවබෝධකට වදාරලා ඒ සියල් ලෝකීන් තතාගතය වහසේ නිදස් වෙලා වැඩිය ලෝකින් ඉතරට වැඩියා. ඒ වැඩපු බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාවෙන් පෙන්ෙනවා. ලෝක සමුදයෝ භික්කවේ තථාගතයේ නබි සම්බුද්ධ ලෝක සමුදයවෝ තතාාගතස පහිනෝ. මේ ලෝකයේ යම් හටගැනීමක් ඇදද. ඒ ලෝකයේ මේ විදියට හටගත්තා. මේ හටගැනීම තතාගතයන් වහන්සේ පරිපූර්ණුවසිෙන් අවබෝධ කලා මේ ලෝකේ හටගන් හිීතූවිච්ච තෘෂ්ණාව, සම්පූර්ණීම ප්‍රහාණයකුට, බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ හටගැනීම නිදහස්සවෙලා වැඩිය. එමන මේ හැම ලෝක ධාතුවකම හැම සත්තියක උස්භාව. දැන් අපි ලෝකයේ කියල දැනගන්න ඇැස් දෙකක්. දක අපි පේන ලෝකයක් ගැන කතා කරනවා. එතක ටැස් දෙක හටගැනීමෙන් තමයි අප මේ ලෝකති සම්බන්ධ වන. කන්දක හැටගැනීමෙන් තමයි අපි ශබ්ද ලෝකට සම්බන්ධ වෙන්නේ. එට කන්දකින් නිදහස් විච්ච ගමන් අපි කන්ධක තුලින් යම් තෘෂ්ණාවක්හටගන්නවද ඒ තෘෂ්ණාවෙන් නිදහස්විච්ච ගමන් අපි කණ්ට සම්බන්ධ ලෝකෙන් අපි නිදහස් වෙලා යනවා. නාශීට සම්බන්ධ විච්චි ලෝකයක් තියෙනවා ගඳ සෝදු ලෝක. දවට සබන්ධවිච්ච ලකයඇතියෙනවා රස ලෝකයේ කයිඩ සම්බන්ධවිච්ච ලෝකය අත්තියනවා පහස ලෝකයේ මනසට සබන්ධවිච්ච ලෝකය ඇතියෙනවා මහනසික ලෝකයේ මේ හැම ලෝක දාතුවක මෙ හැම ලෝකයකින්ම ඇසනම් වූ ලෝකයන් ලෝකයට සම්බන්ධ කරනවා රූප ලෝකයට කන සබ්ද ලෝකයට සම්බන්ධ කරනවා මේ ඇසට යම් තෘෂ්ණාවක් ඇද පේන ලෝකේටයම් තෘෂ්ණාවක් ඇත්ද. ඒ තෘෂ්ණාවෙන් නිදහස් විච්ිදවසට ලෝකයේ නිදහස්සුලා යනවා. ඒ තෘෂ්ණාව පවතින තාක් කාලය ආයායෙමත් ඉපදීම ජරාමරන්න සෝක වැලපීම් දුක්දුන්න සුසමිලිම් ඔස්සේ ආයෙමත් දෙවියන් අතුර උපදිනවා. ආයමත් බමුන් අතුර උපදිනවා ආය නිරිසතුන් අතුර උපදිනවා තිරිසන් ලෝකය උපදිනවා ප්‍රේතයන් අතුර උපදිනවා මනුස්්‍ය ලෝකය උපදිනවා මේ ආකාරයෙන් මේ ලෝකයේ හටගන්න හැටිත්. ආයායෙමත් සහස්ස වී යන හැටිය. ය මේ ලෝකින් නිදහස්සලා යන්න හැට පරිපූර්ණවසි අවබෝධකට වදාලි අපගේ ශාස්රු ඒ භාග්‍යවත්තරහ සම්මා සම්බුදුරජාණන් වහසේ. වනාසේ අවබෝධීමට පිහිටලා ලෝක සත්‍යයාට ධර්මී දේශනා කළා මේක නිදහස්සලා යන්න. එදකට ඒ ලෝකී ස්වභාවේ පරිපූර්ණවසි දුටුව ලෝකයේ ස්වභාවය බුදුරජාණන් වහස දැක්ක සේමදීකම සෑම ලක්ෂණයක්ම හකොලෝ ලවනා සේක වචනකින් කියනවා. මානනම මේ සෑමලෝක එකම සෑම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙන ස්වභාවීකට පත්වෙනවා. අනිත්‍යයි කියල කියන්නේ හටගැනීමක් පව්තියනවා එකගැෙන සංකතයි. හට ගැනීමත් තියෙනවා. උපාදෝ ප්ඥායිති හටගැනීමත් තියෙනවා. වයෝ පญඥායිති. වෙනස්සීම මත් තියෙනවා ග වැනසී යාමත් තියෙනවා. තිතස්ස අන්‍යතත්තම පං්ඥායිත. පවතින කාලේතුන්න වෙනස්වීමක් තේරවා. එතට මේ හැටගත්ත සෑමු ලෝක ධාත්වකම හැම දෙයක්ම අනිත්‍යවෙල්ලා නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. මේ ගොඩ නැගිලිවේවා යානවාහන වේවාගේ වල්දොරවල් වේවා. ඊල්ලඟට මංමාවත්වේවා, ගස් කොළඟවේවා කඳුසිකරවේවා, මාහාසාගරය වේවා. මේ ඉරහඳ පවා. ඒ සියල්ලගේම් ස්වභභාව නැසී වෙනසී යාමයි. ඒ සියල්ලම නැසීවැෙනසී යනවනං. අපිට යමක් අල්ලාගෙන සැනසිල්ල ලබන්ඩ පුළුවන් දෙයක් මෙලෝකිනෑ. පුද්ගලය කල්ලගෙන මේ පුද්ගලයා නිසාමට සැනසිල්ලක් තිේවේ මේ පුද්ගලයාම නිසා සැසිල්ලක්තිවේවි කියලා පුද්ගලය කල්ලගෙන සැනසිල්ලක් ලබන්ඩ දෙයක් නෑ බුදුරජාණන් වහන්ස හැරට. හතන්හසල් හැරිට තේ බුදුරජාණන් වහන්සේ අපි සරණයනවා එතට බුදුරජාණන් වහන්සේ සරණයමෙන් අපි සැනසිල්ලක් කොයාගෙන යනවා. ධර්මී සරණයමින් අපි සැනසිල්ලක් කොයාගෙන යනවා ශ්‍රාවක සංගරත්නය සරණයමින් අපි සැනසිල්ලක් හොයාගෙන යනවා වෙන පිළි සරණක් මේ ලෝකයේ කිසි කෙනෙකුට කිසි තැනකනෑ. ඉරක් හඳක් නිසාවේවා ග්‍රායිෙක් නිසාවේවා සැනසිල්ලක් තියනවා කියලා කිසි කෙනෙකුට කියන්න දෙයක් නෑ කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඒ ධර්මය අවබෝධ කිරීමම සදාාන්ථනික සැසිල්ලට පත්තෙන්ට පුළුවන් කියන කාරණාව. එතකොට මේ අපි ලස්සන දේශන බුදුරජාණන් වහසේ විසීමම දේශනාකට වදාළ ලස්සන දේශනාව අපි ශ්‍රණී කරන්න ලැස්ට වෙන්නේ බුදුරජාණන් වහන්සේ දවස්සල වැඩ හිටියේ විශාලා වහනුවර අම්මපාලිවන්නේේ භාගතුන් වහන්සේ භික්‍ෂු සංගේ ආයමතුවා භික්ෂ සංගත් අමතල වදාල භාගතුනාස භාගතුනාසේ දේශනාව දේශනා කරන්න මාන්‍ය මේක මෙ දේශනා හොදට සවන්ගමාග නහට ඕනේ. හොඳට නුවනේ විමසන්ට ඕනේ බුදුරජාණන් වසි වදාලා අනිච්චා භික්කවේ සංකාරා මහ්‍ය හටගත්ත සෑම දෙයක්ම හේතුවෝ නිසා හටගත්ත සෑමදේකම ස්වභාව නැසී වෙනසී යාමයි. ඒ ඇන්න මේ ඉරහඳ වේවා, ගස්කොළන්ගේවා. එළඟට මහසාගරයවේවා, මහාපෘතුවී වේවා. මේ ගොඩනැගිලි වේවා, මේ දවාදරුව හරකානය ආදී යම්තාක් දේවල් වේවා. මෙ සෑම දෙහික මස්ුභාවේ අනිත්‍යතාවයට ගොදුරුවීම. අනිත්‍ය වෙලා ඇනස් භාවයට පත්ටීම අනිච්චා භික්කවේ සංකාරා මෙ සෑහ ව සංස්කාරයක්ම අනිත්‍යයි. එළඟට බුදුරජණන් වහන්සේ වදාලා. අධ්දවාභික්්‍යවී සංකාරා. මානනිමේ හැයි හටගත්ත සෑමදේක මීළග ලක්ෂණය තමයි. අස්ටිරයි ඉස්තිරනෑ. එහැම එකක්ම වනසී යනවා. විනාසේයට පත්වෙලා අයනවා. අස්තිරදේවල් එළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අනස්සාසිකා භික්්‍යවී සංකාර. මානමි සෑමදේකම ස්වභාවේ අස්වැසිලි රහිතයි. සැනසිල්ලක් ලබන්ඩ දෙයක් නෑ. බොහෝ පිරිසා. අපි මේ සසරේ යනා අය අවිද්‍යා අන්ධකාරයේ. ජීවිත අන්ධකාරයේ යන අය කල්පනා කරන්නේ ධර්ම අවබෝධයක් නැති. ජීහිත අවබෝධයක් ලමුපු නැති අයි. ගොඩ නැගිල්ලක් හදලා ගොඩනැගිල්ලින් සතුටු වන්නවා. ගොඩනැගිලට වෙල්ලා සතුටවීන්නවා. මට මේ වගේ ගොඩනැගිල තියෙනවා. ලස්සන වාහනයක් අරගන්න වටිනාකීන වාහනයක් සැම්පහසු වාහනයක් අරගෙන මෙවැනි වානයක් මට තියෙනව කියල වානේදයා බලබල සතුටවීන්නවා. දරුමල්ලෝ නිසා සතුති වවා ඇතැමි මට මේමගේ දරුවන්න මගේ දරුව හොඳ ටිගෙනගෙන උපාද දරාගෙනන්න දරු මගේ හාවල් දරුවවා මෙවැනි රටකිඉන්න මේ වගේ රටකිඉන්නේ මේ වගේ තනතු රක් ලබන්නේ මගේ දරුවවා කියා දරුවෝ නිසා සතට වවා ඇතැම්මයි. එල්ලඟට ගෙවල් දරුවල් හදාගෙන ලස්සන ලස්සන්න ගොල මේ ගොඩනැගිල ෙවල් හදාගෙන ඒළඟට මල් අවාගෙන මල් අතු හදාගෙන ලස්සන්නට ලස්සන්නට ගෙවල් තියාගෙන මිනිස්සු සතුටි වන්නවා. මේමගේ තැක්තියන් ඉළඟට ලස්සන තැම් බලන්න කියල්ල සතුට වෙනවා. ලස්සන දෑලි ලස්සන වැව්පකුණ ලස්සන වනාන්තර බලල්ල සතුට වෙනවා. මිනිස්සු මේවයින් තමයි සැනසිල්ලක් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මුහදවෙරල බලන්නයනවා සත්තු බලන්න යනවා හොරතලේට සත්තුව ඇතිකරනවා ඒවයින් සැනසිල්ලක් බලාපොරොත්තු වෙන්න මිනිසු. එතට කාමුකලෝකේ, අවිද්‍ය අන්ධකාරයේ යන සත්වයාට මේවැනි සැනසිල්ලක් ඉක්ම ආගිහිල්ලා සත්‍ය වූ යථාර්ථයක් දැකලා සැනසිල්ලක් ලබන්ට ධර්මයක් අවබෝධ කරලා සැනසිල්ලක් ලබන්ට අවස්ථාව නෑ. බුදුරජාණන් වහසේ දේශනා කළ මනම මේ සෑම දෙයක් මනීත්‍යයයි. මේ සිය හැමයි දේකමසභාව නැසී වෙනසී යාමයි. මහනිනි මේ අධ්දහාභික්්‍යවේ සංකාරා. මේ හටගත් සෑමයි දෙයක්ම අස්තිරයි. අනස්සාසිකා භික්කවේ සකාර මහන්නේ මේ සෑම දෙේකම ස්වභාවේ සැනසිල්ලක් ලබන්ට බැරි ස්භාවය. එළඟට බුදුරජාණන් වහසි දේශනා කළා. මේ නිසා මහ්‍ය මේ යාාවංචිදම් භික්කවේ සංකාරයේසු. මේ නිසා මහ්‍ය මේ හටගත් සෑම දෙේකටම අලන් නිබ්බින්දිතුම් නොඇලෙන්න මයි වටින්නේ. අලං විරජ්ජිතුන් අවබෝධය කලකිරන්නමයි වටින්නේ අලන් නිබ්බින්න්තුම්. අලං විරජ්ජිතු නොවැලෙන්නමයි වටින්නේ. මහනිනි මේ සෑමදයකින් අලං විමුච්චිතුම්. නිදහස්සලා යන්ටමයි වටින්නේ. ෂෑම දෙයක්ම අතහැරීමෙන් සැනසිල්ලක් ලබන්ට තියරන්නේ. ගොඩනැගිලි වේවා. දවාදරුවේවා හරකබානවේවා. ඊළඟට ඉඩකඩන් දේපොල්ල වේවා. ඊළඟට මහාපෘතුවේ වේවා, ගස්කළන්ඒවා දෑලිවේවා පරත වේවා. යම්තාාවක් දේවල්ලද. ඒ සියල්ලම අතහැරීමෙන් මයි සැනසිල්ල ලබන්ට තියන්නේ අල්ලාගෙන සැනසිල්ලක් ලබන්ට කිසි දෙයක් මේ ලෝක නෑ. යානවාහන වේවා දර්මුණු පුුරෝ වේවා අල්ලාගෙන සතුටුවෙන්ඩි කිසි දෙයක් ඉතුරු වෙන්නේ. ඒ සියල්ලම අනිත්‍ය වෙලා අස්්චිර ස්භවිට පත්වෙලා සැනසිල්ලෙන් තොරවෙන දෙයක් මහි තියෙන්න්නේ. ඒ නිසා අවබෝධයෙන් කලකිරෙන්න්න මයි වටින්නේ නොවැලෙන්න්න මයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ විශේෂකාරණාවක් කිස්මතු කරන. මහන සිනේරු පරොතරාජයා යොදුම් අසුහාරදාහක් දිගයි.ඒවගේ මානෙන්නේ සිනේරු පරවතරාජයා යුදු අසුහාරදාහක් පලලයි. එවගේම මානන ඒ සිනේරු පරවතරාජයා මහාසාගරය යොදුන් වසූහාරදාහක් වතර යට තියන්නේ. මාානේ සිනේරු පරතරාජයා යොදු වසූහාරදාහත් වතරෙන් ගොඩ තියෙන්නේ. එතකොට මේ කියේන ස්වභාවේ මේ සිනේරු පරතරාජයා සිනේරු පරතරාජත් තමයි මහමේරු පරතරාජ කියල කියන්න ඇපි. මේක මනුස්ස මේ පීවි යට දකිට පුළුව එකක් නෙමේ. බුදු කෙනෙක් බුදු විසින්දකලා මේ පරතය ගෙන දේශනා කරන්නේ සතර මහාදිවයහින් අතර තිබන්න මේ මහා පරවඇතය. යොදුම් අසුහාරදාහක් කියලා කියන්නේ ඒ කිලෝමිටරට ගන්නේ අසුහාරදාහ වැඩිකරඩ ඕනේ දායි අටක්ෂ හතල කිලෝම අට ලක්ෂ හතලිස් දාහක් වතුරෙන් යට සිනේරු පරත රාජය. කිලමිට්‍ර අටලක්ෂ හතලිස් දාහක් වතුරෙන් වඩ පින් සිනරු පරත රාජය ඒවගේම දිගන් කිලෝමිටර අටලක්ෂහතලස් දාහක් පරලින් මටක් හතලිස් දාහ මේසා සුවිසල් සිනිලර් පර්තරාජා ගැන බුදුරජාණන්සේ දේශනා කරලා බුදුරජාන් මෙහෙම දේශනා කරළ. මහනි යම්හේකින් දීර්ග කාලයක් ගත වෙනවා. බොහෝ වසර ගණක් ගෙවීමින් පස්සේ. බොහෝ වසර සියගණන්නක් ගෙවීමෙන් පස්සේ මහණෙනි. බොහෝ වසර දාස්ගණනක් ගෙවීමෙන් පස්සේ. බොහෝ වසර ලක්ෂ ගණනක් ගෙවීමින් පස්සේ. වැස්ස වහින්න ඇැති කාලයක් කියෙනවා. එක දිගට වැස්ස වහින්නේ. අවුරුදු සිය ගානක් වැස්ස වහින්නේ. අවුදු දහස්ගානක් වැස වහින්න වැහි පොදක් නෑ. මාන අවුරුදු දහස්ගානක් ලක්ෂගානක් පගෝටි ප්‍රකෝටි කාලයක් මහනද වැස්ස වහින්නේෑ. ඒ වැස්ස වහිනඇති කාලට බාණනී යම්තාක් යම්කි පැලයෙන දේවල් ඇද. ගස්කොළං අවෂිධවර්ග, තෘුණවර්ග, සුවිශාල බෘක්ෂ ඒ සියල් වේල්ලා යනවා. වේලිලා දරුණු විදිහයටවෙලිල්ලා යළි හට නොගන්න ස්වභවියට පත්වෙලා යනවා. සම්පූර්ණ මහාපෘතුවයේ ගස්කොලං සියල්ල වේලිලා යන දවසක් කෙනවා. එතකට බුදුරජාණන් වහන්සේ බුදුුවහින් තමයි මේක දැක්කේ. මහනී යම් දවසක් කෙනවා මේ එරපායනෝ වැස්සවාහින්නේෑ. එක දිගට මේ පෑවිල්ල ගයනවා දැන් අපි දන්නව නියංකාලය නවා දැම් බැමිනිිතතිය අසා තිබන අවරදු දොළහක් එතු දෞරුද දොලාහක් කාලෙක මිනිසු කොද විදදකේ ලි අහි තරතුරලින් දැන ගත්තා. එතු දෞුරුද සිය දහස් ගානක් වැස්ස වහින්න තුවරකට අවුරදු ලක්ෂ ගානක් වැස්ස වහින්නේතියනකට එක ගාක් කොලක්කත් ඉතිරි වෙන්න ඇතිවෙන්න. එක මුලක්කත් ඉතිර වෙන්න ඇතිවෙන්න. ගස්කොළන් අෞෂද තෘුණවර්ග සියල්ල වේල්ලා යනසු භහයට පත්වෙලා යනවා. එතකට බුදුරජාණන් වහන්සේ වදාළ මාන්‍ය දැම් බලන්න කියනවා. දැන් හොදට කල්පනා කරන්න කියරවා. බානිනී අනිච්චා භික්්‍යවී සංකාරා. මේ හටගත්ත සෑම දෙයක්ම අනිත්‍යයි. නැසී වැනසී යනවා. අදදවා භික්කවේ සංකාරා මාන්‍යමේ හටගත්ත සෑම දෙයක්ම ස්ටිරනෑ. අස්තිිරයි. අනස්සාසික භික්වේ සංකාාර මහ්‍යම සංස්කාරයන්ගේ අස්වැසිලි රහිතයි සැනසෙන දෙයක් නෑ. එනිසා මහනින යාවංචිදම් භික්්‍යවේ සම්ිය සබ් සංකාරයසු අලං නිබ්බින්දිතු මේ සේලු සංස්කාරයන් ගැන. අවබෝධයම කලකිරෙන්න්න මයි වටින්නේ. නොවැලෙන්නමයි වටින්නේ නිදහස් වෙන්න මයි වටින්නේ කෙලා බුදුරජාණසි දා. ඒ නම් පිහතුනි මේ ගස්කොලන් ඔක්කොම වේලිල්ලා යනවන අපි දියල්ලක් දැකල සතුටේ ඉන්නක ඊළංගට ගයක් දොරක් හදාගෙන සතුටේ ඉන්නක ඒළඟට යානවාහනයක් ගැන සතුට ඒකට ආසාාවෙන් එල්ල ඉන්නකේ ඇති තේරුම පලයකුමක්ද හොඳට කල්පනා කරන්න දවස්ථාව. බුදු කෙනෙක් බුදු වැහින් දකිනවා මේ ලෝකයේ මේ විදි නැසීවැනසී යනවා කියලා. දරුමල්ලවන්ගේ සතුටුව වෙනවා දරුමල්ලු මේ තනතුරම්බනාව දරනවා කියලා ඒ දරුමල් ගැන හිතත සතුටි වීන්වා. අස්වැසිීල්ලක්කොයනවා දරමුණ පුරංගින් නැසී වනසී යන ලෝකයේ. අපිට අස්වැශීල්ලක් නෑ. අපිට සැනසෙන දෙයක් නෑ. අස්චිරවු ලෝකයේ අනිත්‍ය ලෝකයේ අපිට කිසිත් තැනක සැනසෙන දෙයක් ඉතිර වෙන්න. ඒ නිසා. පහතුන මේක හොද්දට තේරුත් ගන්ටෝන බුදුරජාණන් වන්සේ බුදුවහි තමයි මේක දැකළ දැ මේ දේශනා කරන්න එල්ලඟට බුදුරජාන්ාන්සය වදාලා බහණ ඒ විදිට දීර්ක කාලයක් කියද්දී දීර්ක කාලයක් අවුරුදු සිය දහස් දාානක් ගෙවිලා යද්දී ගස්කොළං ඔක්කොම වෙේල්ලා ගා දැයි ඔක්කොම වෙේල්ලා ගහෙල්ලා ආය හටගන්න ජිසවාහයට පත්වනා ඒ පත්වනයි පස්ස හනන්නේ දෙවැනි සූරයෙක් පහල වවා දීර්ග කාලයක් ඇැව එම පස්සේ දෙවිනි සූරයෙක් පාවෙනවා. ඒ සූරයාපෑුවට පස්සේ. එකසූරයෙක් නැගෙනවා ක විස්තරවෙන්නේ අටුාවේ දෙවිනි සූරයා ගැන මේ සූත්‍රෙත්යා විස්ත්‍රී තියෙනවා. බුදුරජාන්ස අටවා ඇදුමි විස්තර කළ එකසූරයෙක් නැගෙනව එක සූරියෙක් බැසගෙනයනවා. මේක බුදුරජන්ස දේශනා කළන් සූරයා ගැන බාණ දෙවැනි සූරියෙක් පායනවා සූත්‍රී තියෙන්නේ. දෙවනි සූරියයෙක් පායන මානේ ඒ කාලට දෙවනසූරයාගේ පහළවීමේ පස්සේ කුඩාකුඩා නදීන් ඇද්ද. කුඩාකුඩාවිීල් ඇද්ද ඒ ඔසිියල්ලවෙේලිලා යන වැැව්පොකුණු ඇල්ලදොල්ල ගංගා සියල්ල වෙේලිලායන ගස් කළම්මුකුත් ඉතිතුරුුණිනෑ ගංගා ඇලදල ඔක්කොම් වේලිලා යනවා දෙවැනිසූරිය අපා ඇද්දී වැව්පොකුණු ඇදද ඒ සියල්ලු පුණ වැව්පොකුණු වේරිලා යනවා එතකට, දුරජාන්ස දන්ද හිසනා කරලා බාණි දැන්වදයට බලන්තිකීරුම්. මේ වැව්පොකුණු නදීන් ඔක්කොම් වේලිලා යනවා අනිච්චා භික්කවී සංකාරා වාන හටගත්ත සෑම දෙයක්ම අනිත්‍යයි. අදදවා භික්කවී සංකාරා හටගත්ත සෑම දෙයක්ම අස්තිරයි. අනස්සාසිකා භික්කවී සංකාරා බාණිමී සංස්කාරයන් ගැන සැනසිල්ලක් නෑ. ඒ නිසා මාහන්‍ය මේ සංස්කාර ගැන හටගත්ත සෑම දෙයක් කිරීම අවබෝධයෙන් කලකිරන්න මයි වටින්නේ. නොවැලෙන්න්න මයි වටින්නේ නිදහස් වෙන්න මයි වටින්නේ කියලා බුදුරජන් වස වදල්ලා ඒළංඟට බුදුරජන්වාසි දැන් දේශනා කළ මානින තවත් දීර්ග කාලයක් කැවෑමෙන් පස්සේ දිගූ කාලයක් ගියාට පස්සේ තුන්වෙනි සූරයා පා යන්න පටන්ගන්නවා. එකසූරයෙක් නැගගෙනෙනවා එකසූරයෙක් මධ්‍යහන්ද වෙලා අනිෙක් සූර්යා බැසගෙන යනවා. එතකොට දිවාරාත්‍රී කියලා කතාවක් නේ. සම්පූර්ණ ගිනි රස්මිය සම්පූර්ණීම් අවරස්මය පිරිලා තියෙනව ලෝකේ ගස්කොලන්නේ කුඩාකුඩා අඇලදොලවා ලොක්කොම් වේලලා ිහිල්ල වැව්පොකු නොක්කොම් වෙල්ලා ගහිල්ලා. තුන්ගිනි සූර්යා පායන පටන් ගත්තට පස්සේ. මහා නදී තියනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි ගංගා යමුණා අචිරවති සරබූ මහි කියන ගංගා මේ මහා ගංගාවල් දැන් අපි දන්නවා අපඌ දමුදී වන්දනා වෙනකට අපි හම්බිෙනවා ගංගානන් ගංග ගංගා සාමාන්‍ය ලංකාේ ගංඟක් වගේ නෙමී පාටලි බත්‍ර නගට පැට්නවල යනවා ගංග කිලිමුුට්‍ර නමයක් පලලායි එතකට මේසා සුවිසල් ගංගාවක් පවා වේල්ල යනවා බුදුරජාණ වන්සේ වදාල සූරයා පා ඇදදි තුංගිෙන සූරයා පායද්දී. ගංගා යමුණ ආචරවතිී සරභූ මහි කියීන, ගංගාදී මහා ගංගාවල් වේලල්ලා යන්න පටන් ගන්න. වේලී යනවා වතුර බිඳක් නැති න්න තරමට වේල්ලා යන. බුදුරජාණන්ස වදාළ බාලනි දැන්කල්පනා කරන්න කියනවා. අනිච්චා භික්කවී සංකාරා. මේ හටගත්ත සෑවදයක්ම අනිත්‍යයි. අධදහා භික්කවී සංකාරා. මේ සෑම සංස්කාරයක්ම අස්චිරයි. අස්වැසිලි රහිතයි සැනසෙන්න තැනක් නෑ සැනසන දෙයක් නෑ. මානෙන ඒ නිසා මේ සංස්කාර කන හටගත්ත සෑම දෙයක් ගැනම අවබෝධීන් කලකිරන්නයි වටින්නේ. නොෑලෙන්නමයි වටින්නේ නිදහස් වෙන්න්න මයි වටින්නේ. එළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බාණනී. තවත් දීර්ක කාලයක් යනවා. දීරික කාලයක් ඇවෑමින් පස්සේ. සිව්වෙනි සූරයා පායන්න පටන්ගන්නවා. හතරවෙනි සූරයා පායනවා එකකට බුදුරජාණන් වහන්සේ වදාළ මහන්නේ හතරවෙනි සූර්යාගේ පාලවීමෙන් පස්සේ ඒ සූරයා පාලනාට පස්සේ යම්තැනකින් මහාගංගා පටන් ගන්නවාද ඒ මහාගංගා පටන්ගන්නේ හිමාල්ල පරතරාජයගේ මුදුනේ දෙම්මකි සූත්‍රී තියෙනවා සිල්වැනි සූරයාගේ පාලවම් පස්සෙ මහා නදී උපදිද්ධ මාහලෙන්නේ ඒ මහාවිල් මොනෝදේ අනෝතත්වවිල සීහපපාතවිල, රථකාරවිල්ල කන්නමුන්ඩවිල්ල, කුනාාලවිල චද්ධන්තවිල මන්දාාකිනී විලාදී මහාවිල් වියලෙන්න පටන්ගන්නවා. එතකට පින්ගතනි මේක අටුවා විස්සරී තියෙනවා මහාවිීල්. අටුවයි විශරතියන මේ විදියට. හිමාල පර්වතරාජයාගේ අපිට පේෙන් ස්වභාවය ස්වල්පයයි. න තටුවායි විසර වෙන විදියට හිමාල පරතරාජා විටඩි විශාලයි. මනුස්්‍ය ස්වභාවයට මනුස්්‍යයාන්ට ගෝචර නොවෙන ස්වභාවයක් ඒ විස්සර වෙනවා. තල බුදුරජාණන් වහන්සේ දුටු හිමාලේ ඉන්දියාව. අපේ දුටුව ඉන්දියාවට වඩා හිමාලට වඩා හාත්පසී වෙනස්. ජම්බුද්ධීපය කියන නමාවේ සවිසල් ජම්බරෘක්ෂයක් නිසා. ඒ ජම්බුද්ධේපය කියෙන නම අපපු ජම්බුරුක්ෂය අත්තක් යුදුම් පන්සීයක්. යුදුන් දා අත්තක් යෙදුම් පනහා. යොතුන් සීයක් උස ජම්බුරුක්ෂය නිසා තමයි මේ කල්පේ පුරාවට පවතින මිනිස්සුන්ට ගෝචරණෑ අදේක. ඒර්දිමුතුන්ට විෂය වෙනවා. ඒළඟට බුදුරජණන් වසේ වදාලෙ හිමාලෙ උස අටවායි විශසරවෙන්නේ හිමාලිඋස, යොදම් පන්සීයක්. එතකොට අදට අප ඒවරටස්කන්ද අඩි විසින් අම දාහක රම උසම තරමක් තමයි මනුසට ගෝචර වෙන්නේ. නමුත් එරදිමතුන්ට විශය වෙන හිමාල පරවතරාජයගේ උස යොදම් පන්සීයක් කිලෝමිට පන්දහ කුස. එකට කිලොමිට්‍ර පන්දහොස ඒ අහිමාල පරතරජවට බුදුරජාන්සයේ විස්සර කළ චිත්තකූට කාලකූට ගන්ඳමාදනකූට ආදී පර්ුවත. විශාල මේ පර්වත, යිලාස ගුටාදී පර්රත විශාල ප්‍රමාණයක් බුදුරජන්න්න ස විසර කළා. නමුත්ඒවා අද මනුස්සයට ගෝචර වෙන්නෑ. එළඟට බුදුරජන් වන්සේගේ අටුවා විසර වෙනවා. විල්මතින් මේ සූත්‍රෙත්තේ විල් තියන අනෝතත්ව විල සීහපපාතවිල, රථකාරවිල, කන්නමු්ඩවිල්ල, කුනාාලවිල චද්ධන්තවිල මන්දාක්නෙවිල. මේවා මනුසයට අද ගෝචර වෙන්නේ.දැඟ අටුවාම විස්සර වෙනවා. අනෝතත්ව විලවටාවි හතර පැත්තිං ගංගා හතරක් කතර පැත්තට ගලනො තුංවටක් පැදකුණු කරලා අනෝතත්ව විල වටි ගංගා හතර කතර පැත්තට ගන්නවා එක ගංඟ මනුස්්‍යවතයට එන්න ඇතුව උතුරින් ගිහිල්ල මුෝදරි වැටිනවා අධි කාටොත් පේඉන්නේ මනුස්සයටට ගෝචරණෑ එකක් නැගිනට පැත්තින් ගීහිල මූදටි වැටනවා. අනික බටිල් පැත්තින් ගීල මුදට වැටරු ඒ ගංගා තුන්නව මනුසයටට ගෝචරණය ඇත. ඒඟට එක ගංඟක් පහලට ගලනව පහරට ගලාගෙන එදකට යොදුන් හැටක උස හෙලකට වැටිලා එතනින් තියක්ගගලවිල හැදනවා තියක්ගගලයටටින් වතර පාර ඇවිල්ල අති එංගිලි පහවගේ ගංගාවලට වතුර පාර බිදිලයනව ගංගා යමුණා අචිරවති සරබූ මහි කියලා. එදකොට මේක තමයි බුදුරජාන් වස දුටුව සැබෑ ඉන්දිය. එතකොට සැ ගංගා වලස් භාවේ සැබෑ හිමාලේ. එතකට අද මනුස්්‍යයාට ගෝචර වෙන ස්වභාවේ එට හාත් පස වෙනස්. එතකට අපට මේ මනුස්සය හැට දකින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා මනුස්්‍ය ඇසට ඉක්මවාගී යමකුත් භාකත වසේ හිමාල ගැන දශනක් කලාා. එතකට මේ බාගංගා ආරම්භ වෙන්න ගංගා යමුණ අචරවත සරභූ බහි කියන ගංගා ආරම්භ වෙන්න මූලික න තමයි අනොවතත්වවිල්ලසිහපපාතුවිල්ල රතකාරවිල්ල කන්නමුන්්ඩවිල්ල කුනාාලවිල්ල චද්ධන්තුවිල්ල මන්දාකිනෙ විලාදී විල්. එදකොට බුදුරජන්සි දේශනා කළා මානී හතරවෙනි සූරියාාපායද්දී. අර අනවතත්වවිල්ල සහපපාතවිල් රතකාරවිල්ල කණඩමුුන්ඩවිල්ල චද්ධන්තුවිල්ල කුණනාාල විල්ල මන්දාාකිනිි විලාදී විල් සේරුම් විලන්න පටන්ගන්නවා. ඒ විල් ඔක්කොම් විල්ලා ය අද්දී. වතුර පොදක් නෑ. එතකට බුදුරජාණන් වහන්සේ වදාලා මා දැන් කල්පනා කරන්න කියනවා. අනිච්චා භික්කවේ සංකාරා මේ හටගත්ත සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අදදහා භික්කවේ සංකාරා. බාණිමේ හටගත්ත සෑම සංස්කාරයක්ම අස්වැසිල් රහිතයි. අනස්සාසිකා භික්කවේ සංකාරා බාණනිමේ හටගත සෑම සංස්කාරයක්ම අස්වැසිලි රහිතයි. සැනසෙන්න්න තැනක් නෑ. මහන් ඒ නිසා අවබෝධයෙන් කලකිර එන්න මයි වටින්නේ. මහන් නිසා නොවැලෙන්න මයි වටින්නේ නිදහස වෙන්න මයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැම් බලන්ට ඒළඟට බුදුරජාන් වන්ේ දේශනා කරන ාහන්ි විදිීයට යද්දී. කාලයක් යනවා ආයි කාලයක් යද්දිී පස්වනි සූර්යා පායන්න පටන් ගන්නවා. පස්වනි සූරයා පායද්දී බුදුරජාණන් වසේ වදාලා. බහන් ව. ශ්‍රණ සූරයා පායද්දි මහාසාගරයේ ජලය යොදුන් ගනන් හිදන්න පටන් ගන්න. යොතුන් සියගානක් ගැඹුරටත් දිය හිදෙනවා යොදුන් දෙසී ගානක් ගැම්ඹුරට ජලය හිදෙන්න්න පටන් ගන්නවා. යොදුන් තුන්සයක් ගැඹරට ජලය හිදෙන්න්න පටන් ගන්නවා. මානනී යොදුන් හස්සීක් ගැඹුරටත් ජලය හිදෙන්න්න පටන් ගන්නවා. මානනී තල්ගස් හතක් උස ප්‍රමාණයට වතුර හිදෙන්න්න සහලෝ ජලය හින්දිල යනවා මහාසාගරයේ. එතක ඩ අතුරතියන තල්ගස් හතක ප්‍රමාණට උසට විතරයි. මහනනිි ඒකත් හින්දිල්ලා හින්දිිල ගිහිල්ලා. තල්ගස් හයක් ප්‍රමාණට හින්දෙනවා. තල්ගස් පහක් ප්‍රමාණට හිදෙනවා තල්ගස් හතරක් ප්‍රමාණයට හිදෙනවා වහන්නේි තල්ගස් තුනක ප්‍රමාණටත් හිඳෙනවා. තල්ගස් දෙකක් ප්‍රමාණයකටත් හිදෙනවා මහනී තල්ගසක උප උස ප්‍රමාණටත් හින්දෙනවා මහනනිි ඔය විදිහට වතුර හින්දිලලා හින්දිිලා ගිහිල්. රයෝ හදැනක උසප ප්‍රමාණයට වතුර හිඳනවා. මාන ඒකත් ඉදිලලා පුරුෂයෝ හහිදෙනෙකුගේ පුරුෂයෝ පස් දෙනෙකුගේ පුරුෂයෝ හතර දෙනකගේ පුරුෂයෝ දෙන්නකුගේ. පුරුෂයකුගේ මට්ටමට යනකං වතුර හිදෙනවා. බාහන්නේ කානයාගේ ඇවෑමෙන්. ඒටිකත් හින්දිිල හින්දිි ලගේ හිල්ලා පුරුෂයකගේ අඩ ප්‍රමාහන්නේයකට. එනවටක් දක්වා ඒළඟට දනහිස දක්වා ගොප්පට ඒ දක්වා අතර පොඩලක් ලැඳන්න පුළුවන් මට්ටමට වතුර හිඳිනවා වහනන අන්තිමට ඇගිලිපුරුක්තමාගන්ට වතුර බිඳක් නැතිවෙන්න කා තරමට වතර හිදිල න වහනින සරත් කාල යාපුහාම පාහෙන කාල යාපුහාම දිය පොද ඇති වැසි වසිනා කල්ලි පුංචි පුංචි වැහි බිඳු වැටන කාලට ගවකර එරරිච්ච තැන්ගොල වතුර රහැඳෙනවාගේ පුංචි ද පොඩක් ඉතුරුුවෙනවා මහාසාකරේ මේමගේ වෙන අවස්ථාවක් වෙනවා භාසාගරයේ දියපොදක් මේ විදිර ඉතිරු අවස්ථාවක් කෙනවා. ඒකත් හිදිලා ගිහිල්ලා ඉතිරි නැතිවම සියලු ජලයේ මහාපෘතුවීන් අතුරදං වෙනවා. පස්සනි සූර්යා පායද්දී. මහනනී ජලපොදක් මහාපුතුවී ඉතිරිවෙන්න නැතිවෙන්න. සියල්ල වෙල්ලා යනවා කියලා භාගතුනාස වදල්. ඒ නම් පිංගතුනී වතුරු පොදක් නැතිවෙන්නේ හිඳෙන මේ ලෝකේ. මේ අපි මේ ඉස්චිරයි සදාකාලිකයි. ට සැනසෙන්න්න යෙන්නේ මේ ලෝකෙම්මයි කිය මේ ලෝකෙල්ලා ැනීමින් පලක්නෑ. දරමුණු පුුරු අල්ලා ගැනීමින් පලක් නෑ. යානවාහන් අල්ලා ගැනීමින් පලක්නෑ ගෙවල් දොරුවල් වට පි දෙකටදේ පල්ලා ගැනීම පලක් නෑ. වැඩි තියෙන්නේ පින්ගුත්න අපිට මේ ධරමය මේ වෙලාවේ මේ කැහිෙද්දී අපි මේක තේරුම්ගත්ත නැත්තං ආය මේමගේ කාලයක් කෙද්දී ලෝකෙ කොම ජල්ලග වෙල්ල අයද්දී අපිට. නැතුව ඉතරලා යනු ලෝක තියෙන කාරයට ධර්මයක් අහන්න දෙයක් නෑ. එතකට අපි කොහේ කොතන්නක හිඳීවිද අපි සසරය කොහොම දුක්කවිත විඳීදීද නිරේ පැහි පැහිදීද. තිෙරිසන් ලෝක විඳ විදු විදිදද. ප්‍රේත ලෝකයේ ආහාරයක් නැතුව කෑමක් වුවීමක් නැතුව විින්දු විදීදද. කොයි විදියට ිදීදදි කියල්ල අපි දන්නේෑ. ඒ නිසා මේ සංස්කාරයන් අනිත්‍ය ස්වභාවය අපි දකිට මයි තියෙන්නේ. මේ සංස්කාරවල අශ්චිර ස්වභාවේ. ස්්චිර නතිස් බාව හොඳට ප්‍රඥාවේ දකින් ටෝනේ මේ සැනසිල්ලක් නැති ස්වභාවේ සංස්කාරයන්ගේ හොඳට නුවනි දකින් ටෝනේ ඒළඟට මේ සංස්කාරයන් නිසා සැනසිල්ලක් නැති ස්වභාවේ නිසා අභි මේ සංස්කාරයන් ගැන මේ ලෝකී ගැන කලිකරන්න මයි වටින්නේ නොවැැල එන්න මයි වටින්නේ නි දහස් වෙන්න මයි වටින්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාාව දේශනා කළ වන්නේ දීර්ග කාලයක් යනවා. ත් දීර් කාලයක් යද්දී. මහනි දැන් වතුර පොදක් මහාපොතු වී නෑ. හයවෙනි සූර්යා පායන්න පටන් ගන්නවා. හයවෙනි සූරයා පායදදි බුදුරජාණන් වහන්ස වදාහන ඔබට මතක ඇති කලින් විශසර කළ සිනීරු පරවතරාජා දැම් බුදුරජාන් වන්සි විස්‍ර කරන දැ මේක පෙන්ඩවා. මහනිනි සිනේරු පරතරාජ දං ඔොට මතකඇති සිනේරු පරතරජා ගැනකව්වා සිනේරු පරතරාජා යුතුන් අසුහාරදාහක් මහාසාග්‍රයේ වතුර අට. හිදි දැන් සිනේරු පරතරාජය තියෙන වස්තුර පපුදක්නෑ. බුදුරජාණන් වහන්සසි වදාලා මහනිනී මේ සිනේර්ු පරතරාජයත් මහාපෘතුවියත් දුන්දාන්න පටන්ගන්නවා. අතිශෙයිම් දුන්දාන්න පටන් ගන්නවා. බලවත්ව දුන්දාන්න පටන් ගන්නවා. මාානීක හරිට මෙන්න මේ වගේ. කුම්බල්කරුවෙක් උදුනක් ගෙනනිදල්ලද්දී. මැටිවලන් අදලා මැටිවලම් පූච්චන්න උඳනට දාලා ගිනි දල්ලද්දී. මා දුන් දමන්නේ යම් සේද. හාත් පසින් දුන් දමන්නේ යම් සේද. මානන ඒ විදිහෙටම මහාපෘතුවයේ නොත් සිනේරු පරතරාජයාගෙන දුන්දහන්න පටන්ගන්නවා හයිවිනිසූරයා පායද්දී. මානනී කල්ප්‍රනා කරන්ට දැන්. අනිච්චා භික්හවේ සංකාරා මේ හටගත්ත සෑම සංස්කාරයයක්ම මහන්නේ අනිත්‍යයි. අදදුහා භික්කවේ සංකාරා මාේ මේ හටගත්ත සෑම සංස්කාරයක්ම අස්්ටිරයි. අනස්සාසිකා භික්කවේ සංකාරා වාන්‍ය මේ හටගත්ත සෑම සංස්කාරයක්ම සැනසිල්ලකින් තුරයි. යාාවංචිතම් භික්කවේ සබ් සංකාරය සු මානය මේ ඒ නිසා මේ හටගත්ත සෑම සංස්කාරයක් ගැනම අලන් නිබ්බින්දිතු අවබෝධීන් කළකිරෙන්නමයි වටින්නේ. අලන් විරජ්ජිතුූ නොහැලෙන්නමයි වටින්නේ. අලන් විමුච්චිතූ. නිදහස් වෙන්න මයි වටින්නේ එල්ඟට බුදුරජාණන් වහන්සේ වදාලා බා තවත් දීර්ක කාලයක් යනවා එක එන මේ බාපෘතුවිය දුන්දත්ම දමා දුන් දම දමා කාලයක් පවතිනවා කාලයාගේ ඇවෑම බාන්නේ සත්‍ය නිසූරයා පහළ වෙනවා හත්ව නිසූරයා පාල වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන්නේ හත්ව නිසූරයා පාල වෙද්දී සනේරු පරත රාජයාත් මාහපෘතිවිය. ගිනිිගන්න පටන් ගන්නවා. හාත්පසින් එකම ගිනි ජාලාවක් බවට පත්වෙනවා. මන්නේ සිනේර පරතරාජාත් ගිනි ගන්නේ දැවැන්නේ සුල්ලකින් උඩාතට ගින්න බ්‍රහ්මුලෝකයේ දක්වා පැතිරේ. ඒකන්නේ පිගතුන සියලු දෙවිලෝක ගිනි ගන්නවා. තාාත මහරාජිකය ගිනිි ගන්නවා. තවතිසාාව ගිනි ගන්නවා. එළඟට යාම තුසිත නිර්මානරති නින්මිත වසවත්‍යයාදී සියලු බ්‍රක්්මලෝක ගෙනගන්නවා ආබස්සර බ්‍රහ්මලෝකයේ දක්වාම බ්‍රක්්මලෝක ගෙන ගන්නවා ඒ තරමට මේ මහා ගින්න පැතිරලානවා ඔබ දන්නවා නාගසයන මාරාතන් වහන්සේ වදාලා බ්‍රහ්මලෝකයේ දලා කුටාගරසාාලාක් තරන් ගල් ගිඩයක්ක් අතරපවා මාපොලොට වැටින මසාහතරක්්‍යය කියේනවා එතකට මහා පෘතිවිය ගෙනනි ගනිද්දී ඒසා දුරකට මේ ගින්න පැතිරිලානවා බ්‍රක්්මලෝකී දක්වා ගිනි ගන්නවා. මානනි ගිනි ගන්නා කල්ලි දැවෙන කල්ලි වැෙනසනි කල්ලි. ඒ මහා ගිනිකඳී මැඩෙන්නාව සනේරු පරතරාජාගේ යොතුන් සියගණනක් ඔස ඇති කඳු විනාසේ. යුතුන් සියගණන්නක් ලා විශාල කඳු පවා විනාශවෙලා යනවා. යොතුන් දෙසය ගන්නක් ඔ ඇති කඳු විනාශසවෙලා යනවා යොදුන් තුන් සියගණනක් ඔැති කඳු විනාසයෙනවා. යුතුම් හාර්සය ගනන් උසැති කඳු විනාශ වෙනවා. යුතුම් පන්සේ ගනන් උසැති කඳු විනා මහන්නේ ඇවිලෙන්න්න වූ දැවෙන්න වූ මහපොලො වෙහිද සිනේරු පරතරාජයගෙන්ද අලු හා දැලි නොපැමිණි. නොපෙනේ මහන්නේ අලුවත් දැලිවත් ඉතිරුවන්න නැති වෙන්න. සියල් අලු වෙලායනවා. බුදුරජාණන් වහන්සේ වදාන්න ගිතෙල්ලකහැරි තලතෙල්ලකහරේ අලු දැලි ඉතිරු නොවී. සියල් දැවී යන්නේ යම්සේද. හරියට කපුරු දවපුවාට පස්සේ ස්වල්පයක්වත් ඉතිර වෙන්නේ. මුකුත් ඉතිරි වෙන්න ඇතුව. සියල්ල දැවිල් යන්නේ අලුවත් ඉතිර වෙන්න ඇතුව. සියල්ල වැනසිලා අයන්නේ යම්සේද. ඒවගේ උමානන හත්තිනි සූරයා පෑාවට පස්සේ මේ මාපෘතුවියත්. සිිනීරු පරතරජත් අලුවෙලා දැවි සියල්ල විනාස් වෙලා යනවා. කිසිවක් ඉතිරි වෙන්නැති වෙන්න. ඒම නම් පිංගතුනි අප මේ භූමිය ඉඩ කඩක් කල්ලගෙන. අල්ල පොත්තට පැනලා ඒකින් පොඩ්ඩක් කල්ලගෙන. මේ ගා මරාගන්නයේවා. ගෙවල් දොරවල්ලට ඉරිසි ආකාරකන් කරකර දළමුුණු පුරන්ගේ ප්‍රශ්නවලට මැදිවෙෙවී. මේ අපි ඇනකොටා ගන්නඒවා. මේ සියල්ලම මේ තාවකාලික ස්වල්ප කාලෙකට තියෙනකං. අවුර්දු පනාහැටකට තියෙනෙකක් මිතිවෙන්නේ. එ නිසා තේරුම් ගණ්ඩෝනි අපි. අනිච්චා භික්කවේ සංකාරා, මාන හටගත් සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අදදවා භික්කවේ සංකාරා, මාන්‍යිම සෑම සංස්කාරයක්ම. අස්ටිටයි. අනස්සාසිකා භික්කවේ සංකාරා, සියලු සංස්කාර, අස්වැසිල් රහිතයි. ඒ නිසා කලකිරෙන්න්නමයි වටින්නේ. නොෑලෙන්නමයි වටින්නේ නිදහස්වෙන්නමයි වටින්නේ කියලා භාගිතුන්න්නසි වදාලා ඒළඟටම මේක ලස්සන වචනයක් බුදුරජනස පවිච්ි කළ. මානෙනි තතාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. මාන මාර්ග පල ලාබී කෙනෙක්හැරෙන්ට කවරයෙක් නම් මේ විශ්වාස කරයිද. මේක පිළිගනීද තථගතයන් වහන්සේ මේ සංස්කාර ධර්මය මෙවිදිට අනිතය කියල දේශනා කළලා ඉරවල් හතක් පාල ලෝකේ විනාසෙන් ව කියලා තතාාගතයන් වහසේ බුදු නැතිම් බලලා දේශනා කරද්ද මඟපර ලාබී කෙනෙක් කැරෙන්ට වෙන කවරෙක් නම් විශ්වාස කරයිද කියලානවා. එතකට බලට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව. බුදුරජාණ වාසී යමක් දේශනා කළොත් දෙවිදිියකට වෙන්නෑ කියලා. ආර්ය ස්්‍රාවකයා සෝතා ප විච චාය ස්්‍රාවක්කය දන්නවා. ඒ නිසා ඒ ආරය ස්්‍රාවක පිළි ගන්නවා. සියලු සංකකාර නැසිී වන්සියන ස්භාවවි යුක්තයි කියල පරිපූර්ණවසිං අවබෝධ කළා. ආය ස්්‍රාවකයා, සෝතාපන ශ්‍රාවකයා ඒ නිසා මේක පිළිගන්නවා වන්න කවරෙක් නම් පිළිගනීද කියලාහනවා. එතකට. බුදුරජාණන් වහන්සේ වදාලා මහනින්නේ. අතීති හිටියා ආගමික මතයක් දරාගෙන කාමයන්ගේ වීතරාකි වෙච්ච සුනෙත්ත කියලා සාසරුවරය කිටියා මේ දේශනාව විස්සරය තිවෙන්නේ. සුනෙත්ත ශාසරන් වහන්සේ නොේක් සිය ගණන් ශ්‍රාවකයන් ට බඹලෝ ඉපදීම පිින් ධර්මයේ දේශනා කළ ්‍යාන උපදෝන හැටි විශ්සර කළලා ධ්‍යාන උපදෝන ඇැට විස්සර කළලා බම්බලෝ ය උපදන හැට කියලා දුන්නා ඒ සුනෙත්ත ශාස්ෘ වහන්සේගේ පරිපූර්ණ වයෙන් සුනනිස ශාස්ෘනාහසේ දේශනා කරපුදේ අවබෝධ කර ගත්ත පිරිස බඹලොෝ උපන්න. ඇතමෙක් සියල්ල අවබෝධ කරගන්න බරිවිච්ච ඇතමෙක් පර නිමිත වසපත්ති දිවියන් අතර පන්න ඇමෙක් නිම්ම අන්රතිය උපන්න ඇතමෙක් තුසිතය උපන්න. ඇතමෙක් යාමය උපන්න ඇතමෙක් තවතිසාාව උපන්න ඇතමෙක් ජාතුමා රාජි උපන් ඇතමෙක් බ්‍රාහ්මණ වහාසාර පවුල උපන්න ඇ ග්‍රහපති මහාසාර පවල්ල ලවපන්නා. බෝපිරිසක් සුගති රැකවරණේ හදාගත්තා සැනසිල්ලක් හදාගත්තා. ඒ සුනෙත්ත ශාස්ෘනාන් සිට ගරහපු බොහෝ පිරිසක් එ ගරහ් පිරිසකුත් හිටිය බොෝ පිරිසක් නිරේව්පන්න. බුදුරජාණන් වහසේ වදාලා මානි සුනෙත්ත ශස්ශෘ වන්සි කල්පනා කළ මගේ ශස්්‍රාවක යොත්තු ප තිදින්නේෙ බම්ඹලුව. මමත් බඹ ලෝමනං යන්නේ මගේ ස්්‍රාවකයන්ගේ ලොකු වෙනසක් නෑ. මගේ ස්්‍රාවකයයන්නේ සුගතියෙන. මම යන්න ඇත් ඉතැන්ටරනා. මගේ ස්්‍රාවකයන්ගේ ලොකු වෙනසක් නෑ. ඒනිසා මම වෙනම යමක් වඩන් ඩුවනී කියලා මෛත්‍රී දිහානයේ වැඩුව හත් අවුරුද්දක් මෛත්‍රී දිහානයේ වඩලා මෛත්‍රී ධ්‍යහානයෙන් කලුරිය කරලා කල්පහතක් මිනිස්ලොවට එන්න ඇැතිවෙන්න. ආබස්සර ලෝට ගිහිල්ලා. ලෝකයේ නැසන කාරල්ලි සූර්නය බ්‍රහක්ම වෙනවානොල ඉපදිලා. මේදයට මා සැපසම්පත්වින්ද. මාහා බ්‍රහ්මයා වෙලා උපන්නා. සියල්ල ලෝකේ මැඩගෙන වාසය කලා කියලා බුදුරජාණන් වහන්ේ වදාල්. ඒතුරක් නෙවෙයි මානන ටිස් හයවතාවක් සක්ද්‍රවි තනතුර ලැබවා. ඒළඟට ධාර්මක රාජ ධර්ම චක්‍රවර්තමි. ධර්ම රාජූ චක්‍රවර්තය වූ.සිෙව් මහ සමුදුර සීමකොට ඇති පෘතිවයේ දිනල්ලද. ජනපදයක්න් ස්චිරභාවට පත් කරලා සත්ත රතනයෙන් යුතු සක්කිති රජකම ලබාගෙන හිටිය කියෙනවා. බොහෝ ආරගණනක් ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාළම් භානන ඒ සුනනිත සාසුරු වහන්සේගේ කාලේ අවෂවරදුතු හැටදාහක්. දීර්ග කාලයක් හිටපු ඒ සුනෙත්ත ශාස්ර වහන්සේ ජරා මරණ සෝක වැලපීම් දුක්දමන සුසුම් හෙළම් ලින් නිදහසුනේ නෑැ ක කියෙනවා මන තතාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්තේ සාක්ෂාත් කලා මිස්සුනෙත ශකෘ වහසේවෙලා හිටිත් අපේ ශාතරුන් වහසේයි. අපේ බුදුරජාණන් වහසේමයි අතීත ජීවිතයක හැබැහි ඒ සුනෙත්ත ශාසරන් වහන්සේට සසරෙන් නිදහන්සෙන ආරි සීලියය අවබෝධ කරගන්ට බැර වුණා. ආරි සමාධය අවබෝධ කරගට බැරි වුණා. ආරය ප්‍රඥාව අවබෝධ කරට බැරි වුණා, ආර විමුක්තිය අවබෝධ කට බැරිවුනා. බාණය නිසා ජාති ජරා්‍යාදිි මරණ සෝක වැලපීම් දුක්දොමන සුසුම්හලිමලි නිදහසේ නෑ සුනත්ත සාස්ෘන් වහන්සේ බානනි තතාගතයක් වහන්සේ ආරෙ සීලයේ මැනවින් අවබෝධ කලා ආරෙ සමාධිය මැනවින් අවබෝධ කලා ආරය ප්‍රඥාව මැනවින් අවබෝධ කලා ආරෙවිමුක්තිය අවබෝධ කලා බානනි භවතුෘෂ්ණාව ශින්දා බවරහැන් ගෙවී ගියා දැන් යළි උපතක් නෑ කියලා දාගතයන් වහන්සේ පරිපූර්ණ වසියෙන් මේ දුකින් නිදහස්සුනා කෙල් පරිපූර්ණුවසේ අවබෝධකොට වදාලා. ඒමනම් පිංහතුනේ අපේ ශාස්රෘන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආරිශීලි පරිපූර්ණුවසියෙන් අවබෝධ කලා. ආරි සමාධී ආරි ප්‍රඥ්ඥාව ආය විමුක්තිය අවබෝධ කරලා සියලු දුකේ නිදහසුනා. එපදීීම ජරාමරන සෝකවැලපීීමම් දුක් දුම්න්න සසුම් හෙළීමමුලින්. සහ මුලින්ම ශාස්ෘුණාසේ නිදහස්සුනා සසරයෙන් එතරට ගමන් කළා. සාාස්ෘනාාසේ සියලු ලෝක ධර්මය අනිත් එස්භාවේ පරිපූර්ණසිය අවබෝධ කරලා මේදිහටත් පෙන ලමාන ලෝකයේ මේ විදදිහට නැසී වැනසී යනවා. ඒනිසා තේරුම් ගන්න මේ ලෝකයේ අනිත්‍යයි කියලා. අස්වැසිලි රහිතයි. අස්තිරයේ කියලා, මේ ලෝකෙන් නිදහස්සවෙලා යන්න කියලා. ශස්ෘනාාසි ධර්මී දේශනා කළ. ඒ නම් පංවන අපි සෑම දෙනාටම අපි සියලෝ දෙනාර තියෙන එකම පිළිසරණ ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයයි. මේ ධර්ම අපි හොඳුවට තේරුම් ග්ඩෝනේ අපිට සැනසින තියෙන්න්නමයයි අස්තිර ලෝක ඉනවේ. ඒ අස්සර ලෝක අතහැරීමින්මයි සැනසින තියෙන්නේ. අනිංතලෝක අතහැරීමෙන්මයි සැනසන තියෙන්නේ. ඊළඟට මේ දුක්ඛිත ලෝකී නිදහසලා යෑමෙන්මයි සැනසින තියන්නේ. ඒනිසා ඔබ සැමටද අපගේ ශාස්රූ ඒ භාග්‍යවත් තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් නික්ලේෂී හදමඩලිින් උපන් මේී ධර්මයෙන් දේශනා කටවදාල අනිත්්‍ය ස්වභාවේ මැනවින් වටහාගෙන. ඒ අස්තිර ස්වභාවේ, අස්වසිලි රහිත ස්වභාවේ තේරු අරගෙන මේ ලෝකය කෙරේ අවබෝධීම කලකිරිලා නොහැලිලා නිදහස්වෙලා මේ බිහිසුණු ගෝර කටුක සසර නිදහස්ෙන්ට. ඔබ සැමටද වාසනාව භාග්‍ය උදවිත්වා පුුණාණ මහෝදනාව අද දින්න නුවනැසපාදන සිරිස දහම් දේශනාව සඳහා අනුග්‍රායකත්තය දරන්නේ තුං අදේන පදිංචි විෂවෛද්‍ය AP වසන්ත කුමාර මහතා සහ දැරණියගල පදිංචි AP රෝහිණී ජයලත් මහත්මිය ලහිරු පුතනුවන් අසෝක පුතනුවන් නුවන් පුතනුවන් කාංච නාදයනය ඇතුළ පවුල සියලු දෙනාවිසින්. බලාබොරොත්වනි සියල දෙවියන්ට පින් අනමෝදන් කිරීමටත් කල්්‍යයාන මිත ගෘදයවොත්ත ම අපපගේ ගෞරුනනි පංහත් ලගුවාමින්වාසට පිගන්නන මෝදන් කිරීම. මේ පරල්ලවගිය APA පියදහස පියානට සා ඉංගරි මිනිකේ මෑනියන්ට පින් අන මෝදන් කිරීම් පිස. දායකත්යේ දරු සියල පින්වතුන්ගේ නමින් අන්න අයිරුං උදවඋපකාර කළ සියල පිංවතුන්ගේ නමින්. අනන්ත සසරපුරාට මේ පරල්ලොගේ සියල ඥාතයන්ට පින් අන මෝදැ කිරීමට. පවිත්ම කේෂාන් පපුතුනුවන්ට සහ ඇමරිකාවේ සේ කරන ජමේස් ප්‍රබුද්ධ පුතුනුවන්ට ඇත්පති ම් පිනිි දායකත්ය දරු සියලි පිංහතුන්ට, පෞලේ සියල පංගනුතුන්ට, උදා උපකාර කළ සියල පිංහතුන්ට, පින් අන මෝදන් කිරීමටත් මමාමිනනාවා සිියල ස්වාමි නාසිල්ලට අන ාරිකා මෑණනියන් වාසිල්ලාට, පැවිදි අපපේක්ෂ සීල දූපතුන්ට, පින්ග අන ෝදන් කිරීමට ්‍රදධදා මාසික ධර්මදාන සාමාජකින්ට පින්ං අන මෝදන් කිරීමම් පිනිි දායිකත්වය දරවා. ින් ක්ද වි ්‍රාන සදවලවාස සියල දෙවී න ෝ ත්్වා කා ්‍රం ර ජ තු ්‍රක්్ම මේ පින් න ෝ දං වා සල විය ්‍ර్ య නාගయ සැපෙන් සැපේ පත්తවා සංසාරදුකින් අත මිදත්සාධසාධසාදු රැස්කළ සියළ ප පරල්ලෝගේ A දාසපිය නට డిංගිරි මැනික ෑනියන් ඇතුළ දායකත්තේ දරු සල පංහතු නම මේ පරලෝගේ සිල ඥාතීන්ට මේ පින් අනමෝදං ත්වා පරලෝ ජීත සහ පත්වෙත්වා සපත්වා සසර දුින් අතුම දෙනට මේ පින් උපකාර වෙත්වාසාධසාදූසා. අප ගේ ගුදවොත්තුම ගෞරනී පංගතු ලක ස්වාමීන් වහන්සේ ඇතුළ මුණනාවාසි රටවා සි ලොවාසි සේල පින්ංව ස්වාමීන් වහන්සේලා නගාරික පංවත් දරුවන් න ගරි මෑණියන් වහන්සේලාට මේ පින් අනමෝදන්නවා. ඒදායිකත්තේ දරු තුංගන්ද දෙහන පදිංචි විෂවෛද්‍ය AP වසන්තක වාර්ර මහතාසාහ දැරණී කල පදිංචි AIP රෝහිණී ජයලත් මාත්මී ලහිර පුතුන්වන් නසක පුතුනුවන් නුවන් පුතුනුවන් කාංචනා දීනී ඇළ පවලේ සීලදිනාට. ඒවගේම ශ්‍රදධා මාසික දරර්ාදාන සාමාචික සීලි පින්හවතුන්, ශ්‍රද්ධ කාරමන්ඩලි සේල්ල පින්ංගතුන්ට, ඔබව සෑම සේලු දෙනාට මේ පින්කස යනමෝදංවිත්වා සේලු දෙනාට තොරුවන නන් තාආශිරවාදේ නිදුක් නිරෝගී සුව පත්භාවය සැලසෙත්වා මෙලොව ජයවිතයේ වාසනාවන්ත වෙත්තා පරල්ලො සුගති ගාමීවෙත්වා සසර දුකින් අතමිදනට මේ පින් උපකාර වෙත්වාසාදුසාදූසා. සියලු දෙනාට තෙරුවන් සරණයි නමබුද්ධාය. මෙවැනි වටිා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා ය චනලයේ සබස්ටරයි් කර සේනුව ලකුණු ඔබන්නා.